ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 මැයි මාස 14 වෙනිදා රවි ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීමක් සිදු වෙනවා මේ හේතුවෙන් ඔබට මෙන්ම රටටත් බලපාන ආකාරය පිළිබඳව විග්‍රහයක් ගෙනීමට තමයි අප මේ වීඩියෝ යොදාගන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දා ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න රවි ග්‍රහයා ග්‍රහලෝ මූලිකයා ප්‍රධානියා වගේම ග්‍රහලෝ පියා ලෙසින්ද හැඳින්වෙනවා ජ්‍යොතිෂ විෂයට අනුව නිර්භීතකම ප්‍රසිද්ධිය දීර්ඝායුෂ කාර්යසූරත්වය භක්තිය බලය හිරුගෙන් නියෝජනය වන්නා වූ කාර්යයන් වෙනවා මෙවැනි වූ අපමණ ඵල ප්‍රයෝජනයන් දෙන්නා වූ හිරුට ආදි මිනිසා විසින් අපමණ ගෞරව භක්තියෙන් දැක්වුවා ඒ වගේම උතුම් දේවත්වයෙන් පවා සැලකුවා වන්දනාමාන කරා අදටද එය චාරිත්‍රාක් වශයෙන් පවතිනවා ජ්‍යොතිෂයට අනුව මිනිසාගේ සිරුරේ ඇස් හෘදයේ වස්තුව මුඛය ලේ මොළය උගුර අස්ති රවිට අයත් ශරීර අංගයන් වෙනවා මෙම ශරීර අංගවල අධිපතියා වන රවි ග්‍රහයා යම් අයෙකුගේ ජම්ම පත්‍රය තුල දුර්වල වී නම් එකී ශරීර අංගයන් හා බැඳුණු සෞඛ්‍යමය දුර්වලතා පවතිනවා ජ්‍යොතිෂ විෂයට අනුකූලව රවි ග්‍රහයා ප්‍රබල වීම තුල එම පුද්ගලයා ප්‍රබලයෙකු වීමට හේතු වෙනවා රවි බලවත් වීම පුද්ගලයා බලවත් කරනවා රවි ග්‍රහයා සහ සඳු දුර්වලව පවතින පුද්ගලයන් පහත් අදහස් ඇති අන් අයට විපත් කරන අය විදියට තමයි පෙන්눔 කරන්නේ අන් අයගේ සතුට අහිමි කරන පුද්ගලයන් වෙනවා චපල ස්වභාවයෙන්ද මොවුන් යුක්ත වෙනවා යම් පුද්ගලයෙකුගේ රවි ග්‍රහයා උච්චව ස්වශ්‍රේෂ්ඨව ඇත්නම් ප්‍රධානත්වයක් එඩිතර බවක් ඇති වෙනවා එහෙත් මොවුන් අන් අයට හිස නැමීමට අකමැති අය වීම නිසා විවිධ බාධා ගැටලු අනවශ්‍ය කරදර ඇතිවීමට හේතු වෙනවා රවි උච්ච වීම සේම රවි නීච වීමද සාමාන්‍ය පුද්ගලයාට සුබඵල අත් කරනවා එහෙත් නායකත්වයට පාලනයට රජුට රවි නීච වීම සුදුසු වන්නේ නැහැ එය පිරිහීමට හේතු වන බව පැරණි ජ්‍යොතිෂ පොතපත්වල සඳහන් වෙනවා ජ්‍යොතිෂ විෂයට අනුව හෘද රෝග ලේ දූෂ්‍ය වීම දැඩි උණ රෝග අක්ෂි රෝග මතු පිරීමට රවිගේ දුර්වලතා ඇති කිරීම හේතු වෙනවා රවි ග්‍රහයා ඔහුගේ ගෝචර ගමන අනුව එක් රාශියක් ගත කිරීමට මාසයේ කාලයක් ලබා ගන්නවා පසුගිය සිංහල අලුත් අවුරුදු උදා කරමින් මේෂ රාශියට පැමිණි රවි සිය මාසයක් කාලයක් ගත කර 2020 මැයි මාස 14 වෙනිදා සවස 5:16ට වෘෂභ රාශියට පිවිසීමක් සිදු වෙනවා වෘෂභ රාශිය සිකුරුට අයිති රාශියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ එසේම සතුරු රාශියක් වෙනවා ලංකා කේන්ද්‍රයට අනුව හිරු පිවිසෙන්නේ 4 වෙනටයි රවි 4 වෙනට සුබ නැත උච්චව සිටි රවි ග්‍රහයා මෙසේ සතුරු රාශියකට පිවිසීම රාජ්‍ය කටයුතු වල පැවති තත්ත්වයන් යම් දුරකට දුර්වල වීමට හැකියාවක් පවතින ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ සතුරු බාධා සතුරු කරදර ඇතිවිය හැකි ස්වභාවයක් තමයි මෙම කාලය තුල පෙන්눔 කරන්නේ රවගේ මෙම පිවිසීම ලබන ජුනි මාස 14 වෙනිදා දක්වා පවතිනවා මෙම වකවානුව තුල කුම්භ ලග්නයෙන් උපදින දරුවන් පවට බය නැති අය වීමේ සම්භාවිතාව වැඩි මෙම කාල පරාසය තුල වෘචික ලග්නයේ හිමි ඔබට විවාහ ගැටලු මතුවෙනවා තුලා ලග්න හිමියන්ට විවිධ දුක් කරදර බහුල කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ අප දැන් ලග්න 12න් උපන් ඔබට මෙම රවිගේ ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිදයි මොහොතක් විමසා බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද තම හිතවතුන් මිතුරන් යම් කාරණයකට අමනාප විහෙක් කාල සීමාවක් රැකියා ආදායම් ගැටලු මතුවන්නා වූ කාලයක් විදියටයි මෙම කාල සීමාව පෙන්눔 කරන්නේ රාජ්‍ය අංශයේ තත්ත්වය දුර්වල වේවි විවාහපත් පාර්ශවයන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු කාල සීමාවක් අධ්‍යාපන කටයුතු වලටද බාධා මතුවේවි අක්ෂි දුර්වලතා මතුවීමේ අවදානමක් පවතින කාලයක් විදියට තමයි පෙන්눔 කරන්නේ
මෙම කාලය තුල ඔබගේ අපලතත්වයන්ගේ මිදීම සඳහා එළවලු පලා වර්ග පරිත්‍යාග කරනවා නම් ඔබට වඩාත් මහපත් වෙනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබට මෙම රවිගේ ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද? සෞන්දර්යමය කටයුතු වලට ප්‍රගතියක් ඇති වෙනවා. නොපෙනෙන බලවේග තුලින් පීඩා සිදුවෙහි කාල සීමාවක්. වෘත්තිමය ගැටලු ආරවුල් මතුවෙහි කාල සීමාවක්. ඉදිරිය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත් මහපත් වන්නේ. භාෂා ඥානය සම්බන්ධ කටයුතු වලින් ජයගත හැකි කාල සීමාවක්. ස්නායු රෝග, සෙම් රෝග මතු කියර විය හැකි කාලයක් විතරයි මෙම කාල සීමාව පෙන්눔 කරන්නේ. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපල තත්වයන්ගේ මිදීම සඳහා දිව්‍යාංගනාවකට කිරි ආහාර පූජාවක් පවත්වනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මිතුන ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද? තමා සතු වස්තු හානි පාඩු සිදුවෙහි කාල සීමාවක්. ඊතා කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ කටයුතු වලට තව දුරටත් බාධා මතුවේවි. නීතියට ගරු කරන්න. සහෝදර සහෝදරියන් විරසක වේවි. අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් නැති කාලයක් විතර තමයි පෙන්눔 කරන්නේ. ආක්ෂි රෝග මතුවෙහි කාල සීමාවක්. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා විෂ්ණු දෙවියන්ට පූජා පවත්වනවා නම් තමයි ඔබට වඩාත් මහපත් වන්නේ. කටක ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම ග්‍රහ ගෝචරය කෙසේ බලපාවිද? ඇසුරු කරන අය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගේවි. සුභ අසුභ කල්තිය හඳුනා ගන්නා වූ කාල සීමාවක්. රාජ්‍ය දේශපාලන කටයුතු වල අඩපණ වීමක් තමයි පෙන්눔 කරන්නේ. සහෝදරයන්ට විපත් කරදර ඇති වේවි. අධ්‍යාපනයේට පසුබැසීම් ඇති. උවත් උත්සාහයෙන් කටයුතු කිරීමට ඔබ වග බලා ගන්නව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. හදිස්සි අනතුරු තුවාල සිදුවෙහි කාලයක් විතරක් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම කාලයේ ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ධාන්‍ය පරිත්‍යාග කරනව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. සිංහ ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? කලා කටයුතු වලට යම් ප්‍රගතියක් ලැබෙන්නා වූ කාල සීමාවක්. රාජ්‍ය කටයුතු වලදී සතුරු බාධා එල්ලෙවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. එම් සම්බන්ධතාවලට විවාහ කටයුතු වලට දුර්වලතා මතු කරවාවි. ව්‍යාපාරික කටයුත්තක් සාර්ථක විය හැකි කාල සීමාවක්. දේපල කටයුතු සඳහා හවුල් පාර්ශ්වයන්ගෙන් අතිහිත ලැබෙන්නා වූ කාලයක් විතරයි පෙන්눔 කරන්නේ. උදරාබාධ, මුත්‍රාශය ආශ්‍රිත රෝග මතුවීමේ අවදානමක් පවතිනවා. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා සිව දෙවියන්ට වන්දනා මාර කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. කන්‍යා ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරය කෙසේ බලපාවිද? ප්‍රසිද්ධ බවක් ඇතිවීමට හේතු වෙනවා. රාජ්‍ය කටයුතු වල පැවති බාධාවන් දුර වේවි. රැකියාවට යම් ප්‍රගතියක් ඇතිවන්නා වූ කාල සීමාවක්. ඉඩම් දේපල සම්බන්ධ කටයුතු වලදී ඉතා සැලකිලිමත්ව කටයුතු කරන්න. බාහිර අධ්‍යාපන කටයුතු වලට යම් යම් අවස්ථා උදාවන්නා වූ කාල සීමාවක්. උදරාබාධ සහ පාද ආශ්‍රිත පීඩා මතු කරවීමට අවධානමක් පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා සතුන්ට ආහාර පාන ලබා දෙනවා නම් ඔබට වඩාත් මහපත් වනවා. තුලා ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරය කෙසේ බලපාවිද? පියාට විපත්, හරදර අනතුරු පීඩා මතුවේවි. කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වඩාත්ම සිතට ගන්න. රාජ්‍ය දේශපාලන කටයුතු වල දුර්වලතා ඇති වේවි. බිඳ වැටේවි. විවාහ සම්බන්ධ යහපත් ප්‍රතිඵල නොලබෙන්නා වූ කාල සීමාවක්. අස්ති බිඳීම්, කාන්තාවන්ට උදරාබාධ මතුවීමේ අවදානමක් පවතින බැවින් ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ඉරිදා දිනයන්හි සිව දෙවියන් නම දිනම නම් ඔබට වඩාත් මහපත් වෙනවා. වෘශ්චික ලග්නයේ උපන් ඔබට මෙම රවිගේ ග්‍රහ ගෝචරය කෙසේ බලපාවිද? විවාහපත් පාර්ශවයෙන් ඉවසිලිවන්තව කටයුතු කරන්න. ණයවීම තුල දැඩි ගැටලු මතුවරවාවි. අනවශ්‍ය ප්‍රකෝප වීම, මුරණ්ඩු ස්වභාවයන් කරදරවලට මුල්වන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. අධ්‍යාපන කටයුතු වල යම් ප්‍රගතියක් ඇති වේවි. රාජ්‍ය කටයුතු වලට මධ්‍යස්ථ ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. අලස සමාරු, මුත්‍රා ආසාදන මතු කරවීමේ අවදානමක් පවතින බැවින් ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි වඩාත්ම යහපත් වන්නේ. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා මව්පියන්ට උපස්ථාන කරනවා නම් වඩාත්ම යහපත් වනවා. අනු ලග්නයේ උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරය කෙසේ බලපාවිද? සියුම් ඥානෙන් ඵල ප්‍රයෝජන ලබාගත හැකි කාල සීමාවක්. එසේ හෝ නැගී සිටින්නට හැකියාව ලැබෙන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. එම නිසා එය
ඔබ හොඳට හිතට ගත යුතු කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ විවාහ කටයුතු වලට මුල් සති දෙක ගැටළු මතු කරවා අපි සහෝදර ගැටළු මතු විය හැකි කාල සීමාවක් රාජ්‍ය කටයුතු වලදී සැලකිලිමත් වන්න සම ආශ්‍රිත පීඩා රෝග ඇතිවීමට අවධානමක් පවතිනවා මෙම කාලය තුළ ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා සතුන්ට උපස්ථාන හෝ එළදෙනෙකුට ආහාර ලබා දෙනවා නම් තමයි වඩාත්ම යහපත් වන්නේ මකර ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරය කෙසේ බලපාවිද සියුම් පැතුම් යම් වෙනසකට ලක් කරගත යුතු සතියක් විදිහට පෙන්눔 කරනවා ඔබගේ දුවා දරුවන්ට දුර්වලතා ගැටළු මතුවන්නා වූ කාල සීමාවක් වියදම් සීමා කරගන්න පෙම් සම්බන්ධතා ඇති වේවි අධ්‍යාපන කටයුතු වලට සුබදායක බවක් තමයි පෙන්눔 කරන්නේ විස රදයේ හිස ආශ්‍රිතද තුවාල සිදුවෙහි කාල සීමාවක් මෙම කාලය තුල ඔබට යහපතක් උදා කර ගැනීම සඳහා භාවනා කරනවා නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරය කෙසේ බලපාවිද? ඉවසීම තුලින් සහ නාමශීලී වීමෙන් ගැටළු රැසක් අවම කර ගන්නා වූ කාල සීමාවක්. ඥාතීන්ගෙන් බාධා ඇති වේවි. ඔවුන් විරසක විය හැකි කාල සීමාවක්. අධ්‍යාපනය හා සම්බන්ධ කටයුතු සාර්ථක වේවි. විවාහ අපේක්ෂා ඉටු වේවි. විවාහපත් ඔබ ඉතා ප්‍රවේශමේ යෙදුව කටයුතු කළ යුතු කාල සීමාවක් ඉස්සරහදී ඉස්සරට හානි සිදුවිය හැකි බැවින් ඒවා පිළිබඳවත් අවධානයෙන් පසුවන්න මෙම කාලය තුල ඔබගේ අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා සිව දෙවියන් නම් දිනම නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ මීන ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම වෘෂභ රාශි ගෝචරය කෙසේ බලපාවිද ආරවුල් නීතියෙන් පිට කටයුතු වලට නොයන්න තමා සතු දේ රැක ගැනීමට උත්සාහ දරන්න අධ්‍යාපන කටයුතු වලට සුළු යහපත් තත්ත්වයක් ඇති කරනු ලබනවා. ඒ දෙවැනි සතිය තුල තමයි උදා වන්නේ. ආදායම් තත්ත්වයන් පෙරට වඩා යහපත් වන්නා වූ බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. පාදවලට තුවාල අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය පසුවන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා උක් හකුරු පුණ්‍ය ස්ථානයකට පූජා කරනවා නම් ඔබට වඩාත්ම යහපත් වෙනවා. මාමේ ඔබ වෙත ගෙනාවේ පොදු පලාපල විස්තරය පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීලුව බොත්තම ක්‍රියාත්මක කරන්න.